සුබදවසක් ද ක්‍රියේටිව් යූටියුබ් channel එකට ඔයාලවත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කරන්න යන්නේ මේ artificial intelligence එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියන දේ Photoshop වලදී භාවිත වෙනවාද කියලා පොඩි ටෙස්ටිං එකක් කරන්න. ඉතින් ඔයාලා දන්නවා මේ කාලේ ගොඩක් තැන්වලදී artificial intelligence කියන දේ භාවිත වෙනවා. ඉතින් කෘත්‍රිම බුද්ධියෙන් ගොඩක් දේවල් මිනිස්සු කරගන්නවා. ඉතින් පරිගණකවලදී කෘත්‍රිම බුද්ධිය කියන දේ ගොඩක්ම පාවිච්චි වෙනවා. ඉතින් Photoshop වලදීත් මේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි වෙනවද නැද්ද කියන දේ අද අපි බලමු පොඩි වීඩියෝ එකකින්. ඉතින් මම අද මේ වීඩියෝ එක අරන් ඉන්නේ ඔයාලට මේ Photoshop එකේදී කෘත්‍රිම බුද්ධිය කොහොමද පාවිච්චි වෙන්නේ කියලා පොඩක් චෙක් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මම ගොඩක් දේවල් අත්හදා බැලුවා. ඉතින් Photoshop වලදී ඇත්තටම කෘත්‍රිම බුද්ධිය ගොඩක් පාවිච්චි වෙනවා. Photoshop CC 2019 version එකට පුළුවන් මිනිසුන්, සතුන්, ඒ වගේම objects ඒ වගේ දේවල් අඳුනගන්න. ෆොටෝ වල තියෙන ඔයාලගේ මිනිසුන් නැත්නම් මිනිසුන් සමග සතුන් ඒ වගේ ගොඩක් දේවල් වල Photoshop එකට අඳුරගන්න පුළුවන් මෙතන තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඔබ්ජෙක්ට් එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න ඕන වුණාම ඔයා ගොඩක් අමාරුවෙන් මහන්සිලා ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරනට වැඩිය ඔයාලට පුළුවන් ලේසියෙන්ම Photoshop වලදී ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් මේ පහසුකම ඔයාලට දීලා තියෙන්නේ Photoshop අලුත් versions වලදී විතරයි. ඉතින් ඔයාලගේ Photoshop එකේ මේ දේ පෙන්වන්නේ නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා Photoshop එක update කරගන්න. ඉතින් මේ update එක ලේසියෙන්ම Adobe CC update එකකින් ඔයාලට update කරගන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන cracked version එකක් නම් ඔයාගේ crack එක ආයෙත් ඔයාලට install කරනවා මේ update එකෙන් පස්සේ. ඉතින් ඔයාලට ඕනනම් පුළුවන් Photoshop CC 2019 version එක install කරගෙන මේ දේ ලේසියෙන් පාවිච්චි කරන්න. ඉතින් අලුත් දෙයක් අපි කරලා බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. එකතුලා ඉන්න The Creative Eye YouTube channel එකත් එක්ක. හරි දැන් අපි බලමු Photoshop වලදී කෘත්‍රිම බුද්ධිය කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මේ මම මෙන්න මේ විදිහට මගේ Photoshop CC 2019 අලුත් version එක open කරගෙන තිනවා. ඉතින් මං ගාව තිනවා මේ photo set එකක්. ඉතින් මේ photo set එකේ මේ photos 8ක් තියෙනවා. ඉතින් මේ photos 8ේ තියෙනවා එකක් නත්තල් තොප්පියක්, RGB භාණ්ඩයක්, තවත් සජීවි girl කෙනෙක්ගේ photo එකක් තියෙනවා. තව වඳුරෙක්ගේ photo එකක් තියෙනවා. ඒ වගේ සතුන් 3-4 දෙනෙක්. ඉතින් මේ කුරුල්ලෙක්ගේ ෆොටෝ එකකුත් තියෙනවා. තවත් බල්ලෙක් සහ ගර්ල් කෙනෙක්ගේ ෆොටෝ එකක් දෙකම දෙන්නම එකට ඉන්න ෆොටෝ එකක් තියෙනවා. ඒ වගේම තමයි මම ගාව කාර් එකක ෆොටෝ එකකුත් තියෙනවා. ඉතින් දැන් අපි චෙක් කරලා බලමු කොහොමද මෙන්න මේ කෘත්‍රිම බුද්ධිය වැඩ කරන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ නත්තල් තොප්පිය මේ විදිහට ඕපන් කරගන්නවා Photoshop CC 2019 version එකට. ඉතින් ඔයාලා මගේ කලින් version වලදී බලන්න නැති Photoshop CC 2019 review video එකක් මම කරා. ඉතින් ඔයාලා ඒක බැලුවේ නැත්නම් වීඩියෝ එක description එකේ තියෙනවා ඔයාලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම දැන් කරන්න යන්නේ කෘත්‍රිම බුද්ධිය පරීක්ෂා කරන එක. ඉතින් ඔයාලට පේනවා මෙතන marquee tool එක නැත්නම් lasso tool එක එහෙමත් නැත්නම් selections tool තව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඕනම selection tool එකක් select කරලා මෙන්න මේ විදිහට මෙතන select and mask කියන button එක පෙන්වනවා. ඉතින් ඔයාලා ඕනම selection tool එකක් select කරොත් මෙන්න මේ select and mask කියන button එක එතනට පෙන්වනවා. ඉතින් මම මෙන්න මේ විදිහට select and mask කියන button එක දෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ උඩම දේ select කරාම මෙතන තියෙන උඩින්ම select object කියලා button එකක්. මේක අලුතෙන් තමයි add වෙලා තියෙන්නේ. ඔයාලට කලින් version වලදී මේක බලා ගන්න බෑ. ඉතින් ඔයාලා අලුත් version එකක් update කරාම තමයි මේක පෙන්වන්නේ. ඉතින් මම මෙන්න මේ select object select subject කියන button එක මම ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මේ ඔබ්ජෙක්ට් එක කොහොමද හරියටම සිලෙක්ට් වෙන්නේ කියලා. ඔයාලා දැන් පේනවා මේ නත්තල් තොප්පිය හරියටම සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේකේ පර්ෆෙක්ට් සිලෙක්ෂන් එකක්ද වැටලා තියෙන්නේ කියලා. මෙන්න මෙතනින් මම ගිහලා මෙන්න මේ විදිහට view එකක් ගන්නවා. ඊට පස්සේ බලන්න පුළුවන් මේක හරියටම සිලෙක්ට් වෙලා තියෙනවද කියලා. ඇත්තටම සතුටුදායක සිලෙක්ෂන් එකක්. ගොඩක් හොඳට සිලෙක්ට් වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක ලේසිම ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරන්න. ඉතින් හොඳටම සිලෙක්ට් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මට මේක අවුට්පුට් එක ගන්න පුළුවන්. මෙතන ඔයාලට ඕකේ කරාම අවුට්පුට් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන නම් මේක ෆෙදර් කරගන්න පුළුවන් පොඩ්ඩක්. ඒ වගේම තමයි ස්මූත් කරගන්න පුළුවන් එජස්. ඒ වගේ මෙතන සෙටින්ග්ස් ටික ඔක්කොම හදාගෙන ඔයාලට මෙතනින් අවුට්පුට් එක ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඕකේ කරනවා. ඊට දැන් ඔයාලට පේනවා මේ අවුට්පුට් එක හරියටම ආවා. ඉතින් මට මේ අවුට්පුට් එක ආවේ වෙනම ලේයර් එකක් විදිහට mask එකකුත් එක්ක. ඉතින් මට පුළුවන් මෙන්න මේ ලේයර් එක ඕනම ඔබ්ජෙක්ට් එකකට පාවිච්චි කරන්න. ඉතින් අපි බලමු තවත් ෆොටෝ එකක් මේ විදිහට ටෙස්ට් කරනවා. ඉතින් මම මේ විදිහට මේ girl ගේ ෆොටෝ එක මම ගන්නවා.
මේ විදිර ඕපන් කරගන්න ඔබගේ ෆොට එකල් බලමු මේක කොච්චර සාර්ථක විදිහට සිලෙක්ට් වෙයිද කියලා. මටනම් කිසිම ෂුවර් එකක් නැහැ මේක හරියට සිලෙක්ට් වෙයිද කියලා. ඉතින් මම මේ විදිහ ලේස් ලේයර් වල තියෙන ලෙවල් එක පොඩ්ඩක් වැඩි කරගත්තා කලර්ස් ටික. ඉතින් අපි බලමු මේක කොහොම සිලෙක්ට් වෙයිද කියලා. ඉස්සෙල්ලා වගේම තමයි මම සිලෙක්ට් ඇන් මාස්ක් වලට ගිහිල්ලා මේ විදිහට සිලෙක්ට් සබ්ජෙක්ට් දෙනවා. ඔයාලට පේනවා මේකේ සිලෙක්ෂන් එක එතරම්ම සාර්ථක නැහැ. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා. මොකද හිසකේ හරියට සිලෙක්ට් වෙලත් නැහැ. ඉතින් ඒ ගැන වද වෙන දෙයක් නැහැ. ඔයාට පුළුවන් මේක ආයෙ සිලෙක්ෂන් එකක් දාගන්න. ඔයාට මේ එජස් රිෆයින් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දෙවෙනි තියෙන ටූල් එකෙන් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ආයෙ එජස් ටික හදාගන්න. ඉතින් ලොකු දෙයක් නැහැ. ඔයාට ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේක ස්මූත් කරලා විදිහට සෙටිංස් ටික හදාගන්න. ඉතින් තව දෙයක් කියලා දෙන්න තියෙනවා. ඒක අපි බලමු මොකක්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක අතරෙන් මට කියලා දෙන්න ඕනි වුණා අලුත් දෙයක්. මේක ඇවිල්ලා ඔයාට ඔයාගේ ෆොටෝ එකක් හිස කෙස් ගොඩක් ලයිට් වෙලා තියෙද්දි ඩාර්ක් බෑග්‍රවුන්ඩ් එකකට දාගන්න ඕනි වුණොත් ඔයා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා මේ හිස කෙස් වල තියෙන ලයිට් එක නිසා. ඉතින් ඒක විද්‍යාත්මක පදනමක් මත සිද්ධ වෙන දෙයක්. ඉතින් මේක සිද්ධ වෙන්නේ ඔයා දන්නවා සයන්ස් වල තියෙනවා සිහින් වස්තුව කරා ආලෝකයේ ගමන් කරද්දී මේ ආලෝකයේ ඒ සිහින් වස්තුව වටා වර්තනය වෙනවා. ඉතින් ඒ හේතුව නිසා තමයි ඔයාගේ හිසකෙස් ගොඩක් සුදු පාටින් පෙන්වන්නේ. ඉතින් ඔයා දන්නවා එජස් වල තියෙන හිසකෙස් ගොඩක්ම සුදු පාට වෙනවා. ඉතින් ඒ දේ නැති කරගන්න මේ ෆොටෝෂොප් වලදී අලුත් ෆීචර් එකක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. මේක පොඩි ටික් බොක්ස් එකක්. ඔයාලා මේකේ ටික් එකක් දාපු පමණින්ම මේකේ මේ කොණ්ඩේ තියෙන අර ලයිට්නින්ග්ස් නැති කරගන්න ගොඩක්ම ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේක ඔයාලට නිකම්ම පාවිච්චි කරන්න පුළුවන් පොඩි ටික් එකකින්ම අපි ඒකත් කරලා බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් මම අර සඳහන් කරා වගේ ඔයාලට මෙතන පේනවා ඇති යටින්ම අවුට්පුට් සෙටින්ග්ස් කියලා දෙයක් තියෙනවා. ඉතින් එතන ක්ලික් කරාම ඔයාලට මෙතන පේනවා decontaminate colors කියලා පොඩි ටික් බොක්ස් එකක් තියෙනවා. ඉතින් මේ ටික් බොක්ස් එක ක්ලික් කරාම ඔයාලට පේනවා මේ edges වල තියෙන හිසකෙස් lightnings පොඩ්ඩක් හැදෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. ඒ වගේම තමයි මෙතන ඔයාලට පේන output 2 කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන new layer දෙන්න පුළුවන්, නැත්නම් new layer with layer mask දෙන්න පුළුවන්, new document එකකට දෙන්න පුළුවන්. එන්නේ මේ විදිහට ඔයාලට ගොඩක් options එතන select කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ settings මේ විදිහට save කරගන්න ඕන නම් remember settings කියන tick box එකත් tick කරගන්න පුළුවන්. එතකොට මේ settings ඒ විදිහටම save වෙනවා. ඉතින් අපි බලමු ඊළඟට මොකද්ද මම cut කරන්න යන්නේ කියලා. ඉතින් මම ඊළඟට ගන්නවා මෙතන මේ සත්තු තුන් දෙනාගේ රූප. ඉතින් මම මේ දේ තුන මේකට ඕපන් කරගන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ වඳුරගේ ෆොටෝ එක. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක ගොඩක් බිසි නැහැ. ගොඩක් බ්ලර් කරපු බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඉතින් අපි ඒකේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා බලමු. මම අර විදිහටමයි සිලෙක්ට් සබ්ජෙක්ට් දෙනවා. ඔයාලට පේනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙත් සමහර දේවල් සිලෙක්ට් වෙලා තියෙනවා මේ වඳුරා ඇරෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒක නැති කරගන්න මෙන්න මෙතන උඩින්ම තියෙන සිලෙක්ෂන් ටූල් එකෙන් ක්වික් සිලෙක්ට් ටූල් එකෙන් ඔයාලට ඕල්ට් එක ප්‍රෙස් කරාම මෙන්න මේක රින කියලා පෙන්වනවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් මේ ටික ඩිසිලෙක්ට් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මේ ටික ඩිසිලෙක්ට් කරගන්නවා. ඔයාලට පේනවා දැන් ඒකත් ගොඩක් සාර්ථක විදිහට සිලෙක්ට් වෙලා තියෙනවා මේ වඳුරගේ රූපේ. ඉතින් අපි මේකත් බලමු. මේකත් හොඳට සිලෙක්ට් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් හොඳයි. නමුත් මේ ලෝම අතරින් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඉතින් ඊළඟ වර්ෂන්ස් වලදී මම හිතන්නේ ෆොටෝෂොප් වලදී මේක ටිකක් හොඳ තත්යකට අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු ඊළඟ ෆොටෝ එක මේ බල්ලගේ ෆොටෝ එක. ඉතින් මේ බල්ලගේ ෆොටෝ එක මම ඒ විදිහටම සිලෙක්ට් ඇන් මාස්ක් දීලා සිලෙක්ට් සබ්ජෙක්ට් දෙනවා. අපි බලමු මේක කොහොමද සිලෙක්ට් වෙන්නේ කියලා. ඔව් ඇත්තට මේක හොඳට සිලෙක්ට් වෙලා තියෙනවා. නමුත් පහලින් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක වෙනම හදාගන්න. මේක එක්ස්පෝර්ට් වෙන්නේ ලේයර් විත් මාස්ක් එකක් විදිහට. ඉතින් මේ මාස්ක් එක ඔයාට ඕනනම් ආයෙත් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ ලේයර් පැලට් එකේ මේ මාස්ක් එක උඩ ක්ලික් කරලා ඔයාලගේ බ්‍රෂ් ටූල් එකක් අරගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් බ්‍රෂ් කරලා දාන්න. ඉතින් බ්‍රෂ් ටූල් එක ඔයාට පොඩි කරගෙන ඔයාට පුළුවන් මේක මේ විදිහට බ්‍රෂ් කරන්න. බ්ලැක් කලර් එක බ්‍රෂ් කරාම ඔයාට පුළුවන් මේ විදිහට මේකේ එරස් ටික හදාගන්න. ඉතින් මේ විදිහට
වට මේ අවුට්පුට් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ ෆොටෝ එක බලමු. ඊළඟට මෙන්න මේ විදිහට මේ බල්ලෙක් ඉන්නවා තව එකෙක්. ඉතින් මම ඒකත් අර විදිහට කරලා බලනවා. ලොකු වෙලාවක් ගන්නෙත් නැහැ මේකේ සබ්ජෙක්ට් එක සිලෙක්ට් වෙන. ඉතින් මේකත් ලොකු ප්‍රයක්. ඉතින් මේකත් සාර්ථක විදිහට සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ලොකු සාර්ථකත්වයක් මේ Photoshop CC එකේදී මේ සිලෙක්ට් සබ්ජෙක්ට් කියන දේ. ඉතින් අපි බලමු තවත් මොනවද මම ගන්න ෆොටෝස් කියලා. මම මෙන්න මේ පරවියත් මේ විදිහටම ගන්නවා සිලෙක්ට් එකට. ඉතින් අපි මේකත් සිලෙක්ට් කරලා බලමු. ඔයාලට පේනවා පරවියා හොඳටම සිලෙක්ට් වුණා. ඉතින් අපි දන්න විදිහට මිනිස්සුන් හැරෙන්න සතුන් අඳුර ගන්න හැකියාවත් මේ Photoshop CC අලුත් වර්ෂන්ස් වලට තියෙනවා. ඉතින් පරවිය හරියටම සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඇත්තන Photoshop වල කෘතිම බුද්ධිය නම් ඇත්තටම ඉහළ තත්ත්වයක තියෙනවා. ඉතින් අපි බලමු ඊළඟ ෆොටෝ එක. මේ සතෙක් සහ මිනිසෙක් කියන දෙගොල්ලම ඉන්නකොට ඒ Photoshop එකේදී කොහොමද ඒක සිලෙක්ට් වෙන්නේ කියලා. අපි බලමු දෙකම සිලෙක්ට් වෙයිද කියලා. ඔව් ඇත්තම දෙකම සිලෙක්ට් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා කිසිම අඩුපාඩුවක් නැහැ, ලොකු අඩුපාඩුවක් නැහැ. හොඳටම සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඇත්තම වටිනවා මෙන්න මේ ෆීචර් එක සිලෙක්ෂන්ස් වලට. ඉතින් කෘතිම බුද්ධිය හොඳටම වැඩ කරනවා කියලා ඔයාලට මේකෙන් තේරෙනවා ඇති. ඉතින් අපි ඊළඟට අජීවී වස්තුවක් අරන් බලමු මේක සිලෙක්ට් වෙයිද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ කාර් එක ඕපන් කරගන්නවා. ඉතින් අපි දැන් බලමු මේ කාර් එක කොහොමද සිලෙක්ට් වෙන්නේ කියලා. ඉතින් සිලෙක්ට් සබ්ජෙක්ට් දෙනවා. ඊට බලමු කොහොමද මේ කාර් එක සිලෙක්ට් වෙන්නේ කියලා. ඔව් ඇත්තටම හොඳට සිලෙක්ට් වෙලා තියෙනවා. නමුත් පොඩි පොඩි දේවල් අවුල් වෙලා තියෙනවා. නමුත් එක දෙයක් මේ Photoshop එකට මේ කාර් එක අඳුර ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකත් කෘතිම බුද්ධියේ එක අවස්ථාවක්. මම හිතුවේ නෑ Photoshop වලට මිනිසුන් සහ සතුන් ඇරෙන්න වෙන ඔබ්ජෙක්ට්ස් අඳුර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ලොකු දෙයක් මේ Photoshop වලදී මේ සිලෙක්ෂන්ස් කරන්න පුළුවන් දේ. ඉතින් මම හිතනවා ඉස්සරහට Photoshop වලදී ඒගොල්ලෝ මේ තවත් හොඳට සිලෙක්ෂන් එක ක්ලියර්ලි සිලෙක්ට් වෙන්න, එනේ මේ තැන්වලදී තියෙන අපහසුතා නැති වෙන්න හරියටම මේක අප්ඩේට් කරලා අපිට අලුත් වර්ෂන් එකකින් දෙයි කියලා. ඉතින් ඔයාලට මේ ගැන වද වෙන්න දෙයක් නැහැ. ඔයාලට මේක ඕනනම් මේක හදාගන්න පුළුවන්. අර ලොකු ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරනට වැඩිය මේක පොඩි දෙයක්. මේක ඔයාලට ආයේ පොඩියට මේ ඇඩ්ජස්ට්මන්ට් එක කරගන්න පුළුවන්. ඉතින් මෙච්චරයි මං ගාව තියෙන ෆොටෝස් දැන්ට මං ටෙස්ටිං වලට ගත්තා. ඉතින් ඇත්තටම මේක හොඳට වැඩ කරනවා. ඉතින් Photoshop CC 2019 අලුත් වර්ෂන් එක ඇත්තටම ගොඩක් වටිනා වර්ෂන් එකක්. ඉතින් පොඩි පොඩි එරර්ස් තියෙනවා. නමුත් ලොකු දේවල් අලුතෙන් එකතු කරලා තියෙනවා ඒගොල්ලෝ. හොඳයි. අද වීඩියෝ එකෙන් ඔයාලා මොනවද දෙයක් ගත්තා නම් ඒක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයාලත් මොකක් හරි දෙයක් අලුතෙන් දෙයක් දැනගත්තා නම් ඒක කමෙන්ට් කරන්න. එතකොට තව කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. ලංකාවේ තියෙන දෙයක් තමයි තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒ දේ නැති කරගන්න. ඔයාලා මොකක් හරි දෙයක් අලුතින් දන්නවා නම් ඒක තව කෙනෙකුට කියලා දෙන්න. එතකොට එයාටත් පුළුවන් ඒක ඉගෙන ගන්න. ඉතින් උනන්දුවක් තියෙන කට්ටිය ඉගෙන ගන්නවා. ඒ නැති කට්ටිය ඉගෙන ගන්නේ නැහැ. නමුත් ඔයා දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්නම ඒක එයාට ඉගෙන ගන්න පොඩි ප්‍රයෝජනවත් දෙයක් නම් එයා අනිවාර්යෙන් ඉගෙන ගන්නවා. ඉතින් මටත් ඕනේ උනේ මන් දන්න දෙයක් තව කෙනෙකුට ෂෙයා කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරලා තව කෙනෙකුට මේ Photoshop පිළිබඳ දැනුම පොඩ්ඩක් වර්ධනය කරගන්න උදව් වෙන්න. ඉතින් අද වීඩියෝ මෙතනින් නවත්තනවා. ඉතින් තවත් අලුත් වීඩියෝකින් ඔයාලා හම් වෙනකන් සියලු දෙනාට සුබ දවසක්.